රටේ හරි ජනප්‍රිය මේ ලෝකේ දිනදීවලින් හරි ජනප්‍රියයි මේ පෙම්වතුන්ගේ දිනය. ඒකට ව්‍යාපාරිකයෝ සෑහෙන දා මාස ගානට කලින් ඉඳන් බොහෝම උනන්දුවෙන් ඒකට ලැකලෑස්ති වෙලා ලොකු ප්‍රචාරණයක් දෙනවා. පෙම්වතුන් පෙම්වතියන් වගේම මුළු සත්ව ප්‍රජාවම ආහාරයත් එක්ක වැඳිලා තිබුණත් අපේ රටේ මේ ලෝක ආහාර දිනය සම්බන්ධයෙන් කිසිම කෙනෙක්ගේ එවැනි අවධානයක් තියෙනවා කියලා අපිට දකින්න නැහැ. තිබුණත් ලංකාවේ සාමාන්‍ය ජනතාවට පරිභෝජනය කරන්න තියෙන ආහාරවල තත්ත්වය අමුතුවෙන් කියන දෙයක් නැහැ. කොහොම හරි අමාරුවෙන් හම්බ කරගෙන තියෙන කීය හරි වියදම් කරලා අපිට ගන්න තියෙන්නේ, මිල දීලා ගන්න තියෙන්නේ වස විස සහිත සමහර ඒවා කල්ලිකුත් වෙලා ආහාරයට සුදුසුසු ආහාර කියන එක දැන් හැම තැනින්ම තහවුරු වෙනවා. බොහොම අමාරුවෙන් හම්බ කරගන්න ඕනේ. හම්බ කරන වෙළඳපොළට ගියාට පස්සේ මිලදී ගන්න ආහාරවල තත්ත්වය පිළිබඳව ගැටලුවක් තියෙනවා කියන එක හැම තැනින්ම ඔප්පු වෙනවා. දැන් අපි වෘත්තීය ත්‍රිරෝදරය දුරන් හැටියට පෞගේ කාලේ ඉඳන් සාකච්ඡාවක් කරගෙන යනවා රජයේ වෛද්‍යනා සංගමයත් එක්ක. අපි අපේ ශාස්ත්‍රයේ රියදුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද යහපත් කරගන්නේ? මොකද දැන් උපයලා බේරන්න බෑ. වියදම් කරලා වියදම් කරන්න තියෙන මේ සෞඛ්‍ය වශයෙන් වියදම් කරන උනාට පස්සේ කට උත්තර නැහැ. මේ සුළු රෝග වෙලා හැම මිනිහම බෙහෙත් බොනවා. මේක කොහොමද පාලනය කරන්න කියලා අඩුම ගානේ මේ උසේ හැටියට බරපවත්වාගෙන යන්නවත් මේ සෞඛ්‍ය පුරුදු කරගෙන මේ සඳහා විශේෂ වැඩතරහනකට දැන් අපි අද සාකච්ඡා කරන් යනවා. හැබැයි මේ ඔක්කොම කරන්නේ හැමදාම කියන වගේ වෘත්තීය තිරෝදරය අතුරා කියන්නේ කවුද කියන එක හඳුනා ගන්නත් බැරුව. එහෙත් අපි වාග්කීමක් ඇතුව මේ ආකාරයෙන් වාග්කීතු ආයතනත් එක්ක අහුවෙලා ඉදිරියට යන්න වැඩපිළිවෙලක් හදනවා. දැන් බලන්න අපේ රියදුරන් ආහාර වේල ගද්දි උදෙන් එනවා. ගෙදර ඉන්නේ මේ කන්නේ පාර අයින දින පෙට්ටි කඩේකින්, එහෙම නැත්නම් හෝටලෙකින් කෑවා. දවල්ට කන්නේ කඩෙන්, රැයට ගෙදරින් අරන් යන දෙයක් පාරෙන් අරන් යන දෙයක් ගෙදර ගිහිල්ලා හදාන කනවා. ගෙදරට ගිහින බඩුවල තත්ත්වය අරක. අපි කියනවා දැන් මේ ලෝක ආහාර සම්බන්ධයෙන් අසෙල් සහෝදරයා දිගින් දිනව මේ කරපු සටන්වල ප්‍රතිඵලයක් හැටියට අපිට දැන් දකින්න ලැබෙනවා හෝටල්වල ගහලා තියෙනවා සෑම තැනම සමහර හෝටල්වල මෙම හෝටලේ ආහාර පිසීමේදී රසකාරක භාවිතා කර නොලැබේ. ඉතාම සතුටුයි, සන්තෝසයි. අපි දකිනවා එවැනි හෝටල් තියෙනවා. අපි ඉදිරියට පවත්වාගෙන යනවා වැඩපිළිවෙලක් රියදුරන් දැනුවත් කරන්න. සෑම තැනකම වස විස නැත්නම් තමන්ගේ වෙළඳපොළේ විකුණන බඩු ඒ කඩේ එයා විශ්වාසයෙන් දාන්න ඕනේ. මේ කඩේ විකුණන ආහාරවල මේ නිමකර ආහාරවල වස විස නැහැ කියලා ප්‍රදර්ශනය කරන තත්වෙට අපි කියන එහෙම නැත්තැන් වලින් අපේ ඇයට අපි කියනවා කන්න දෙන්න එපා කියලා. ඊළඟට දැන් රටේ හරි ලොකුවට යනවා මේ එළවලු ගැන විවිධ දේවල් තියෙද්දි දැන් අපේ වෛද්‍යවරුන්ගෙන් තියෙනවා මේ ස්වභාවික වැවෙන ආහාර ගැන වස විස නැතුව පාවිච්චි කරන්න පුළුවන් දැනුවත් සමාජයක් ඇතුලේ ඒක වෙනම දෙයක්. දැන් විශේෂයෙන් මේ අර්ථපල් වලට ලොකු රජයෙන් හරි මේ වැයක් සල්තරනවා. ඒකට බීජ වවන්න පිටරටින් පූර්ව විකාර විශාල ඒකට මෙහෙ වෙනවා අර්ථපල්. අපි දන්නවා මඤ්ඤොක්කා ඔය කෙහෙල් මල් එකක්වත් කරන්න ඕනේ නැහැ. මඤ්ඤොක්ක දණ්ඩක් ගහව ගමන් පැලවෙනවා, අලබයින. දැන් වෙළඳ පොලේ මඤ්ඤොක්ක කිලෝ එකහමාර මේ අපිට ගන්න සාමාන්‍ය කිලෝ එකහමාර 100යි. මේ අර්ථපල් පස්සේ දුවන අයට අපි කියනවා මේ මඤ්ඤොක්ක පරිභෝජනය කරන්න අර්ථපල් වලට විද්‍යමේ ආහාර විලඳ විශේෂඥුන්ගේ වැඩක් තමයි අර්ථපල් සහ මඤ්ඤොක්කොල තියෙන ගුණය අගුණය ප්‍රසිද්ධ කරන එක. ඒකට නිකන් දාලා තියෙන බොරු කතන්දර. අර පරණ වුණාම ඕනෑම ආහාරයක් නරක් වෙනවා. අර අපි පුංචි කාලේ ඉස්සර කාලේ රබර් රතුවල මඤ්ඤොක්ක වවලා අහම්බෙන් මඤ්ඤොක්ක විස වෙච්ච කතාව තාම සමහර උන් කියන. ඒ නිසා මේ පරණ දේවල් කෑවහම විස වෙනවා. කවදත් ඒ පරණ දේවල් ලේබල් අයින් කරලා විකුණනවා කියලා හරි ප්‍රසිද්ධයිනේ. ඒ නිසා මේ අර්ථපල් වලට තියෙන උනන්දුව කරුණා කරලා මඤ්ඤොක්ක වලට ගේන්න තිරෝධ රථය පාවිච්චි කරලා ලංකාවේ අස්සක් මුලක් නැර ඉස්සර කුකුළු හඬලා වෙනුවට අද කුකුළු හඬන සද්දයන් මේ ඇහෙන්නේ. අපිත් නැගිටින්නේ අපේ චූන්පාන් මල්ලි සහෝදරයාගේ අර බීතෝන්ගේ සංගීතය මිහිරි සංගීතයක්. ඒකට හුරු වුණාම සමහර අයට ඒකත් මේ ඒ සංගීත ඛණ්ඩයේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මේ ත්‍රිරෝධ රජුගේ එහෙම නැත්නම් අර
සමහරය කන්නෑන ගේළඟට කියන කඩවලින් ඒගොල්ලුන්ට ලොගුලූ තැංගිලංගල කනාය ඒකට විරුද්ධව පාච්චල් කරනවා. අපි කියනවා පෞගිය කාලෙ මේ චූන්පාන් මල්ලි විතරයි මිනිස්සුන්ගේ සහනයට ළඟටාවේ සහ හැමදෑමත් ගේ ළඟට එන්න තියෙන්නේ අනිත් වැඩක් නැහැ. අපි කියනවා මේ චූන්පල්ලි මල් චූන්පාන් මල්ලි ළඟ පාවිච්චි කරලා අභ්‍යව කාලයක් තිස්සේ කිව්වා මේ දිග හතට හැදුවා පිටි හරස් හතර හැදුවා පිටි මෙහෙම කළා පැතිලි කළා විවිධ හැඩ දාලා පිටි වලින් කරන වැඩ වෙලුවට චූන්පාන් මල්ලිව පාවිච්චි කරලා අලබතල මඤ්ඤොක්ක ටික කිය වුණත් ඇට ටිකක් කිරිබත් කෑල්ලක් ගේන විදිහට වැඩ පිළිල හදන එක පාලකයන්ගේ වැඩක්. ඒ කොල්ලෑ කරේ ගහලා දැන් බොහොම ජයට යනවා මේ පාම් පිටි ගිල්ලන එක. කරුණාකර දරුවන්ගේ අසල් සහෝදර හැමදාම කියනවා පාසල් වල කැන්ටින් වල එක කාලයක් අපි පාසල් අපේ දරුවෝ මීට වසර 15 ඉඳලා අපි සක්‍රීයව පාසල් එක්ක ඉද්දි කැන්ටින් වල තහනම් කළා, අපේ පාසල් වල තහනම් කළා, ඒකරියා පිටි ආශ්‍රිත ආහාර විකිණීම සම්පූර්ණ තහනම් කළා. කරුණාකර දැන්වත් බඩු මිල අඩු කරන්න බැරි නම් වෙනස් සහන දෙන්න බැරි නම් කරුණාකරලා සෞඛ්‍ය සම්පන්න අමාරුවෙන් හම්බ කරගන්න වසවිස නැති මහපොරෙන් අයින් කළ දාන්න අපි පිළිගන්න ඕනේ. රජයේට බැරි වෙලා තියෙනවා රජයේ ආයතන වලට උදාහරණ ගත්තොත් මේ මේ විස මොනවද දැන් ඔය තියෙනවා ස්කාගාර යන ඔය ඔක්කොම ටික ගන්න මේ මේ එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක. එහෙම නැත්නම් සුරා බදු දෙපාර්තමේන්තුව. මේක සක්‍රීයයි නම් පොලිසියට ඒව අල්ලන්න ඕන කමක් නැහැ. සුරාබදුරේ කරගන්න බැරුව පොලිසියක් හැදුවා. පොලිසියට අමතරව ඒකේ තිබුණා මත්ද්‍රව්‍ය නාශක විවිධාකාරයව තිබුණා. බැරිම තැන විශේෂ පොලිස් අධික මේ සේවාවට STF එකට බාර දුන්නා. මෙන්න මේ වගේ ප්‍රමුඛතාවයේ දාලා කරන්න ඕනේ ලංකාවේ මේ කරන ආහාර වලට කරන මේ දූෂිත වැඩ වලට අල්ලන්න ඉන්නේ කවුද? අර ආහාර පරීක්ෂකවරු. ඒ පරීක්ෂකවරුන් ගැන එකින් එක කියන්න ඕනේ නැහැ. පහුගිය කාලේ අපේ රටේ වටිනාම සංස්කෘතික පුරුද්දක් වෙලා තිබුණා වෙසක් එකට ගමේ ගොඩේ මිනිස්සු සල්ලි එකතු කරලා බද්දන්සල් දෙන එක. පහුගිය කාලේ ආවා බද්දන්සල් දෙන්න බෑ සෞඛ්‍ය පරීක්ෂකගේ අධීක්ෂණයටදී. හදිසියකට දවස් දෙකයි, උපරිම දවස් දෙකයි බද්දන්සල දෙන්න බෑ සෞඛ්‍ය පරීක්ෂක ඇවිල්ලා පරීක්ෂණ කරන්න ඕනේ. හැබැයි අපි දන්නවා අවුරුදු ගණන් තියෙනවා සෞඛ්‍ය පරීක්ෂණ පදිංචි වෙලා ඉන්න ඕනේ ඒ හෝටල් වල පිටිපස්සට ගියාම. ඒක යසාගේට පවත්වාගෙන යනවා. ඒ කියන්නේ සෞඛ්‍ය පරීක්ෂකවරු, ආහාර සෞඛ්‍ය පරීක්ෂකවරු ඉතාමත් නින්දිත විදිහට අනිශ්‍රේෂ්ඨ වගේම දූෂිතයි. ඒගොල්ලෝ මේ අපිරිසිදු ආහාර විදාහරණ විකුණන අයත් එක්ක ඉතාම හොඳින් යහන් ගත වෙනවා. ගතමනා වර්ගන යනවා නැහැයි බැහැයි කියන්න බැහැ. ඒ වැඩ කරනවා. ඒ නිසා පෞගිය කාලේ පාරිභෝගික අධිකාරියේ කෙරුවාව කරගන්න බැරුව තවත් විශේෂ අයපත් කළා වගේ කරුණාකර රජයට අපි කියනවා තමුන්නාසල අඩුවට බඩුව දෙන්නත් බැරි නම් අපිට සහන දෙන්නත් බැරි නම් හොරට විකුණන විනාශකාරී ආහාර විකිණ එක සම්බන්ධ කිරීම සඳහා වහාම අනිත් සේවාවන් වගේම ආහාර පරීක්ෂක සෞඛ්‍ය පරීක්ෂකවරුගේ PHI මහත්තුරුන්ට ප්‍රමාණය වැඩි කරලා කරුණා කරලා මේ සියලුම ආහාර නිෂ්පාදනය කරන තැන් විතාමත්ම ඕනෑකමින් නිරන්තර පරීක්ෂාවට කරලා අඩුම ගානේ අපි යදාඩි මාංශින් හම්බ කරන් කන හම්බ කරලා කන්න මිලදී ගන්න බහණ්ඩවල සෞඛ්‍ය ආරක්ෂිත භාවය තහවුරු කරන්න කියලා කියනවා. අපි අපේ ත්‍රිවිධ ප්‍රජාවට කියනවා ඔබ ආහාර ගද්දී පුළුවන් තරම් විස මේ පාම් පිටි ගොලේ මිහිරලා ඉන්නේ නැතුව ආහාරය පුළුවන් නම් ගෙදරින් හදාගෙන එන විදිහට හදාගන්න. එහෙම නැත්නම් තමන් ආහාර ගන්න තැන්වල බලන්න පිරිසුදු නැද්ද කියන එක වගේම අඩුම ගානේ අර ප්‍රදර්ශනය කරලා තියෙන මෙම ආහාර නිෂ්පාදනය සඳහා මෙම වෙළඳ ආයතනයේ විෂකාරක ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියන වගේ වෙළඳ සැලිතිනේ වැම් පාවිච්චි කරලා ගන්න. එහෙම නොවුනොත් අපි අසනීප වෙනවා. අපි අසනීප වෙන්නේ අපේ ආර්ථිකයත් විනාශ කරගෙන අපේ දරු පවුල අනාගතෙත් ඉවරයි. අපි අඳු ලෙඩ්ඩු වෙලා තමයි නවතින්නේ. නිසා අපි රජයට කියනවා අපිට කන්න දෙන්න අපි ඉල්ලන්නේ නැහැ. අපි හම්බ කරගෙන කන්නම්. හම්බ කරගෙන කන්න තියෙන දේ හම්බ කරගෙන කන්න තියෙන දේ සෞඛ්‍ය ආරක්ෂිතව තියෙනවායි කියන එක ඒ සේවාව යුතුකමවත් කරන්න කරුණා කරලා මේවට මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරනවා. අපි රටේ ජනතාවට කියනවා පොඩ්ඩක් හිතලා බලන්න පෙම්වතුන්ගේ දිනයට තියෙන උනන්දුව ඇයි මේ ව්‍යාපාරිකයෝ ආහාර දිනයට නැත්තේ කියලා. අපි මිනිස්සුන්ට කියනවා කරුණා කරලා පෙම්වතුන්ගේ දිනයට තරුණයන්ට තියෙන උනන්දුව මෙන්න මේ ආහාර දිනයටත් කළා සෞඛ්‍ය ආරක්ෂිත ආහාර සම්බන්ධයෙන් තමන්ගේ වාග්යමිතුකම ඉෂ්ට කරගන්න කියලා.
News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.